අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණයට මේ ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත උපාධිධාරීන් සහ අඩුවතයම් ලැබී තරුණ තරුණයන් 150,000කට සැප්තැම්බර් 2 වෙනිදා සිට රැකියා අවස්ථා නවල් පාර්ලිමේන්තුව එළඹෙන 20 දින උදෑසන 9:30ට රැස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වේ පාසල් දරුවන්ට අලෙවිකරන නව මත්ද්‍රව්‍යයක් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අනාවරණය කරයි. බැතිමුණේ හේතුවෙන් తాවකාලිකව නතර කර තිබූ රැකියා 150,000ක් ලබා දීමේ වැඩසටහන යලිත් කඩිනමින් ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මහමැතිවරණයේ හේතුවෙන් නතර කෙරුණු 150,000ක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. රැකියා 50,000ක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කර තිබෙන අතර ඉතිරි රැකියා ලක්ෂයට සුදුසුන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්තරයට අයත් පවුල්වලින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් වසරේ නොවැම්බර් මස ජනාධිපති ධුරයට පත් වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම් ලැබී ලක්ෂ රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළා. උපාධිධාරීන්ගෙන් අයදුන්පත් කැඳවා සුදුසුන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කෙරුණු අතර අඩු ආදායම් ලැබී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම සඳහා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක්ද ස්ථාපනය කළා. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිලිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථයයි. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා 150,000 වැඩසටහන අතිරමණ ලෙස මෙතවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නියෝග කළා. මේ හේතුවෙන් වැඩසටහන తాවකාලිකව අතිරු වීමට රජය ක්‍රියා කළ අතර අගෝස්තු මස 5 වනදා මහපතිවරණයේ අවසන් වූ විගස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාරව විධායක ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබෙනවා. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය ලබන සඳහා රාජ්‍ය සේවා පළත් සභා හා පළත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරනු ලබනවා. තෝරාගනු ලැබුවන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කිරීමට නියමිතයි. පත්වීම් ලාභීන් සැප්තැම්බර් 2 වනදා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයි. තෝරාගත් අඩු ආදායම් ලාභී ලක්ෂ්‍ය රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය විසින් සැප්තැම්බර් 2 වනදා සිට ක්‍රියාත්මකයි. මෙතර කැබිනට් අමාත්‍යාංශ 3ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන් තිදෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඒ අනුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස MMPK මායතුන්නේ මහතා ජනාධිපතිවරයාගේ සුරතින් පත්වීම් ලිපි ලබාගත් අතර වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස UDC ජයලාල් මහතා පත්වීම් ලිපි ලබා ගත්තා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඉනතරුව ජනාධිපතිවරයාගේ සුරතින් පත්වීම් ලිපි ලබා ගත්තා. නවවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ දින නිකුත් කරනු ලැබුවා. මහමැතිවරණෙන් තෝරාපත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන නවවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ කැඳවීමේ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව එළඹෙන 20 වනදා උදෑසන 9:30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. මුලින්ම සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා තෝරාපත් කර ගැනීමයි. නිලපලයෙන්ම මෙරට 3 වන පුරවැසියා වන කථානායකවරයා යම් පනත් කෙටුම් පතකට අත්සන් කළ පසු ඊට නෛතික වළංගුතාවයේ හිමිවනවා. න්‍යාය පුස්තකයට කරුණු ඇතුළත් කිරීම, විවාද සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දීම, කාලය වෙන් කිරීම, ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විනය ඇතුළු කටයුතු පවත්වාගෙන යාම, අවශ්‍ය අවස්ථාවලදී සභාවට උපදෙස් දීම මෙන්ම මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ වගකීම්ද පැවරෙන්නේ කථානායකවරයාටයි. 1948 නිදහස් ශ්‍රී ලංකාවේ කථානායක ධූරය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා කථානායකවරුන් 20 දෙනෙකු පත්ව ඇති අතර මෙවර පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව ඇත්තේ 21 වන කථානායකවරයායි. කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව ඔහු මහලේකම්වරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු කරනවා. පසුව නියෝජ්‍ය කථානායකවරයා හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම සිදු කරන අතර සියලු මන්ත්‍රීවරුන් දිවුරුම හෝ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නේ ඉන් අනතුරුවයි. පසුව පාර්ලිමේන්තුවේ කටයුතු අත්තිරුණු ලබන අතර පස්වර්වේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව පාර්ලිමේන්තු සැසිවාරයේ උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අපකල විමසීමකදී සඳහන් කළේ.
ජාතිකලයිස්තු මන්ත්‍රී දුහුර නම් කිරීමේ කාලය ඊයේ දිනෙන් අවසන් වුණා. තවමත් පක්ෂ දෙකක් සිය ජාතිකලයිස්තු මන්ත්‍රී දුහුරයන් නම් කර නැහැ. දෙදහස් විස්ස මහමැතිවරණයෙන් දේශපාලන පක්ෂ හතක් සඳහා ජාතික ලැස්තු මන්ත්‍රීදොරයන් හිමි වුණා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, ඉලංගේ තමිල් අරසු පක්ෂ, අහිල ඉලංගේ තමිල් කොංග්‍රස් යන පක්ෂ සිය ජාතික ලැස්තු මන්ත්‍රීදොරයන් ඇතුළත් ලේකන මැතිවරණ කොමිසම වෙත බාර දී අවසන්. ඒ අතරින් 19 දෙනෙකුගේ නම් මේ වන විට ගැසට් කර තිබෙනවා. කෙසේ වෙතත් සිය ජාතික ලැස්තු මන්ත්‍රීදොරයන් නම් කිරීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂය අර්බුද රැසක මුහුණ පාසිටිනවා. එක්සත් ජාතික පක්ෂය අද දින රැස්වුවද ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ බවයි එම පක්ෂයේ නියෝජිතයින් සඳහන් කළේ. මේ අතර අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ සම්බන්ධයෙන් නැතිව තිබෙන ගැටලුව පිළිබඳව මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබූ අතර ඊට අදාළ උපදෙස් නීතිපතිවරයා විසින් ලබා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිචාරා ජයරත්න මෙනවිය පැවසුවා. विदेश सेवा नियुक्ति कार्यांश अनियुक्त विदेश कार्यालय बल सर निलधारी सह उन पौल सामाजिक वसरकट रुपया लक्ष नवदास्तूसियमण मुद्लाकन बाब कमकर अमातिपाल सिलो महता पवसन बामग विदेश सेवा नियुक्ति कार्यांशे फाड़ुपियवागनी मठ ओन वहाम दिवे मठाई अमातिवरिया पियवर गति बेन्ने कोविड वसांगते निशा गुआन गमन सीमा वीम विदेश रटवल वलिंग अपे श्रमिकियान बार गनीम सीमा किरी में अन पसुबी में अटते दवंत मूल्य अर्बुदे कट मिम आयतने पत्तेला तिबेन सुलु मुदल अप्पमनाय में आयतन लबेन्ने नमुत में आयतने संदा मसकट मिलियन 250ක් වන මුදලක් පරිණටි ගෙවීම සඳහාත් අනිකුත් වියදම් සඳහාත් ලබා දී යුතුයි මෙවැනි දවන්ත මුදලක් වියදම් කිරීමට හැකියාවක් දැනට මේ ආයතනයේ නැහැ විදේශ තානාපති කාර්යාලවල මේ ආයතනයේ නිලධාරීන් 125ක් පමණ සේවය කරනවා. ඔවුන් වෙනුවෙන් අවුරුද්දකට මිලියන 930ක් පමණ ඊට ආසන්න මුදලක් වැය වෙනවා. විශාල මුදලක් මේ අවස්ථාවේදී වැය කිරීමේ ප්‍රායෝගික හැකියාවක් අපට නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයටත් ඒ වගේම භාණ්ඩාගාරයටත් මේ කරුණු ඉදිරිපත් කළා මේ සඳහා විසඳුමක් ලබා ගැනීමට. මෙම ආයතනය ශක්තිමත් කිරීම සඳහාත් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමට තීන්දු කරා දැනටමත් කොරියාවෙන් ලැබී ඇති රැකියා අවස්ථා ඒ වගේම ජපානයෙන් ලැබී ඇති රැකියා අවස්ථා ඊශ්‍රායලෙන් ලැබී ඇති රැකියා අවස්ථා නැවත බලගන්වන තෙක් ඒ කාල සීමාව තුළදී ඔවුන් පුහුණු කිරීමේ වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් කරන ලෙස මා සියලුම අංශයන්ට උපදෙස් දුන්නා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන් විසින් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා යොදා ගන්නා තවත් උපක්‍රමයක් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා විසින් ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු අනාවරණය කළා. කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වලට මත්ද්‍රව්‍ය අලෙවි කරන තැනැත්තන් අලුත්ම උපක්‍රමයක් පාවිච්චි කර තිබෙනවා. මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ඔවුන් භාවිතා කරනවා ඉන්හේල කියලා ස්ප්‍රේ කරන යන්ත්‍ර ආශ්‍රයෙන් මත්ද්‍රව්‍ය පාසල් දරුවන්ට අලෙවි කිරීමේ උපක්‍රමයක්. මේ වාගේ ස්ප්‍රේ යන්ත්‍රයකින් මත්ද්‍රව්‍ය දරුවන්ට පාවිච්චි කිරීම සඳහා අලෙවි කරන බවට මෙවැනි එක උපකරණයක් රුපියල් 15000ක මුදලකට අලෙවි කරන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේත් ඒ වගේම තව උපකරණයක් මේ ආකාරයට පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කර ගැනීම සඳහා භාවිත කරන උපක්‍රම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් විය යුතුයි. තම දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ හැකියාවන් තියෙන බව අවබෝධ කරගත යුතුයි. දැනුවත් කරනවා මෙවැනි ආකාරයේ ක්‍රමවේදයන් පාවිච්චි කරමින් දරුවන් ගොදුරු කර ගැනීමට උත්සාහ කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු ලැබුණොත් කරුණාකර ඔබ ළඟම තිබෙන පොලිස් ස්ථානයට දැනුවත් කරන්න. එම පුතත් සමගින් අපගේ උදෑසන ප්‍රතිවිකාශය මිනිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ අද 10:12ට අපගේ මධ්‍යහන ප්‍රතිවිකාශය. ඔබට සුබ සුබ දවසක්.